බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාත්‍යෝ විසිතුරු විසිතුරු දේ පූජා කරන්නාට විසිතුරු විසිතුරු දේ ලැබෙනවා කියලා. ප්‍රණීත ප්‍රණීත දේ පූජා කරන්නාට ප්‍රණීත ප්‍රණීත දේ ලැබෙනවා කියලා. ලස්සන ලස්සන දේ පූජා කරන්නාට ලස්සන ලස්සන දේ ලැබෙනවා කියලා. ඒක දානේ ආනිසංසයක්. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කොසල් රජතුමා අසිදිසි දානයක් පූජා කරනවා. ඒතර මේ අසිදිසි දානේ පූජා කරන්නේ කොසල් රජතුමාගේ විසව මල්ලිකා දේවිය. ඒතර මල්ලිකා දේවිය අසිදිසි දානිට රහතන් වහන්සේලා 500ක් ප්‍රමුඛ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඕනේ. ඇතුන් 500ක් ඉන්න ඕනේ. රාජ්‍ය කන්‍යාවන් 500ක් අර ශේසත් මුතුකුඩේ ඔසවාගෙන ඉන්න ඕනේ. එතකොට ඒ වගේ කෝටි ගාණක් ධනය වැය කරලා පූජා කළා වූ දානය. එතකොට දැන් බුදුරජාණන් වහන්සේට ප්‍රමුඛ මහා සංඝරත්නයට මේ මල්ලිකා බිසව කොසල රජතුමා සමග මේ අසිදිසි දානය පූජා කරද්දී අසිදිසි දානය කියන්නේ මහත්ව සම්මා සම්බුද්ධ ශාසනයකට එක්කනයි දෙන්නේ ඈ. දෙන්නේ නැහැ. ඒක ප්‍රාර්ථනා කරගෙන යා පාරමී පුරාගෙන ඉන්නේ. ඒ ආපු කෙනා තමයි මල්ලිකා බිසව. අද මේ ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාර මහත්තයා තීරණය කළොත් මම අසිදිසි දානයක් දෙනවා කියලා කවදාකවත් ඒක යාට දෙන්න බෑ. ඊට අදාළ සාධක නැහැ. ඒතකොට මේ අසිදිසි දානය පූජා කළාට පස්සේ කොසල් රම්තුමාගේ ඇමති මණ්ඩලයේ ඇමතිවරු දෙන්නේ අදහස් දෙකක් ප්‍රකාශ කරනවා. එක ඇමතිවරයෙක් කියනවා කොසල් රජතුමා මේ කලේ මහා ධන විනාශයක්. කොසල් රාජ්‍යයේ මෙච්චර දුප්තාවි ඉන්න මෙච්චර කන්න නැති මිනිස්සු ඉන්න පුළුවන්. මේ අයට පහසුකම් සලසන්නේ නැතුව මේ කළා වූ වියදම මහා නිෂ්ඵල කාර්යයක් කියලා. තව ඇමති කෙනෙක් මේක වර්ණනා කරනවා කොසල් රජතුමා මේ පූජා කළා වූ සුන්දර දානය සම්මා සම්බුද්ධ ශාසනයට ශක්තියක් සම්මා දිට්ඨියට ශක්තියක් කර්මය කර්මඵල විශ්වාසය ඇති කර ගන්නා වූ ලෝකයාට ශක්තියක් මේක දානයේ පිළිබඳ ලෝකයාට දෙන්නා වූ පූර්වා දර්ශයක් කියලා එයා ඒක වර්ණනා කරනවා. මේක බුදුරජාණන් වහන්සේට කියනවා කොසල් රජතුමා. බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ බලන්නකෝ මම මේ අසිදිසි දානේ පූජා කළාට පස්සේ මගේ විසව මේ වගේ මගේ ඇමතිවරු දෙනෙක්ම මේ ආකාරයෙන් දෙයාකාරයක අදහස් ප්‍රකාශ කිරීම කළා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්යෝ මේ අසත්පුරුෂ පුද්ගලයා තමා දන් දෙන්නෙත් නැහැ අනුන් දෙන දානේ වර්ණනා කරන්නේ නැහැ කියලා. තමන් දන් දෙන්නෙත් නැහැ අනුන් දෙන දානේ වර්ණනා කරන්නෙත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අර දානය මේ විවේචනය කරපු ඒ මහත්මයා පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතන ඒක අසත්පුරුෂ ධර්මයක් කියලා. දැන් කෙනෙක් බුද්ධ පූජාවක් දැකලා ප්‍රණීතව විසිතුරුව ලස්සනට පූජා කළා වූ බුද්ධ පූජාවක් දැකලා මහත්මයෝ බයි නැහැ ඉන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් අරන් කියනවා මහණෙනි මෙපමණයි සද්ධාව සකස් කරගෙන ඉන්න කියලා. අනිත් මහ පොළවේ පස් ප්‍රමාණයට අසද්ධාව තුලයි ජීවත් වෙන්නේ. මහණෙනි මේ නියසිලට ගන්න පස් ප්‍රමාණයයි නැවත සුගතිගාමි වෙන්නේ. මහ පොළවේ පස් ප්‍රමාණයට සත්වයා මැරිලා දුගතියටයි යන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන නියසිලේ පස් ප්‍රමාණය කියන්නේ මොකක්ද? මේකට තමයි සද්ධාව කියලා කියන්නේ. මොකද මේ කෝටි ප්‍රකෝටි ගානක් ජනතාව ජීවත් වෙන මේ සමාජයේ සද්ධාව සකස් කරන් තියෙන මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයට. එතකොට මොකද්ද සද්ධාව කියලා කියන්නේ? පන්සල් යනවා, බුද්ධ පූජාව තියෙනවා, එහෙම නැත්නම් සීල් සමාදන් වෙනවා, පින්කම් කරනවා කියලා සද්ධාව එතුණා කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නැහැ. සද්ධාව කියලා බුදුරජාණන් වහන්සේ පෙරුවන් කරේ සද්ධාව කියලා අපිට කියන්නේ යමේ චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරෝල දකීද? චතුරාර්ය සත්‍යයන්ට අදාළව ජීවත් වේද? ඔහු තමයි සද්ධාව ඇති කරගත්ත කෙනා. එතකොට චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? එක දුක් සත්‍ය. එයා දුක තමා තුලින් දකිනවා. මොකද්ද දුක? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, ප්‍රියන් ගෙන්වේ මිවින, අප්‍රියන්නායෙක් වීම, පංච උපාදානස් කන්ද දුක. දෙවෙනි ආර්ය සත්‍ය බුදුරජාන් වහන්සේ කියනවා ඔබ තුල දුක තියෙනවා නම්, ඒ කියන්නේ මහත්ව දැන් අපි තුල ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක තියෙනවද නැද්ද? එහෙනම් අපි තුල දුක තියෙනවා නම් දෙවෙනි ආර්ය සත්‍ය වෙන දුකට හේතුව තෘෂ්ණාව අපි තුල තියෙනවද නැද්ද? අනිවාර්යම තියෙනවා. උකුමක් කෙරේ තෘෂ්ණාවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන් කෙරේ තෘෂ්ණාව. එහෙනම් දුකත් අපි තුල තියෙනවා, දුකට හේතුව තෘෂ්ණාවත් අපි තුල තියෙනවා. දුක නැති කරන්න නම් මොකද්ද අපි නැති කරන්න ඕනේ? තෘෂ්ණාව නැති කරන්න. තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය මොකද්ද? ඔය කාරණා හතර තමයි චතුරාර්ය සත්‍ය. එතකොට යමෙක් මේ කාරණා හතර තුල තමන්ගේ ජීවිතය විසිරුවා දකීද, ඊට අදාළව ජීවත් වෙයිද, ඔහු තමයි තෙරුවන් කෙරේ සද්ධා වෙති කරගත්ත කෙනා. දුක දැකලා
දුකට හේතුව තෘෂ්ණාව දැකලා දුක නැති කිරීම තමා තුළින්මයි කියලා දැකලා දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නා තමයි මේ බුදුරජාණන් වහන්සේ නියසිලට ආරම්භ වෙන්නන පස්තික තුල ඉන්න තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්ත කෙනා. එමනම් මහත්වෝ බුද්ධ පූජාවක් සුන්දර විසිතුරු ලස්සන බුද්ධ පූජාවක් කළා කියලා පසසන පිරිසද වැඩි වෙන්න ඕනේ විවේචනය කරන පිරිසද වැඩි වෙන්න ඕනේ. විවේචනය කරන පිරිසයි මොකද මහත්වෝ මෙපමණයි සද්ධාවරන් මහ පොළවේ පස් ප්‍රමාණයට අසද්ධාව තුන. එනම් මහත්වෝ විවේචනය කරන පිරිස බුදුරජාණන් වහන්සේගේ කාලෙත් වැඩි මධ්‍යස්ත කාලෙත් වැඩි වුණා අදත් වැඩි හෙට මීටත් වඩා වැඩි වෙනවා. එතකොට දැන් කෙනෙක් චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරෝල දැක්කට පස්සේ මහත්වයා එක තෙරුවන් කෙරෙහි සද්ධාව. එක තෙරුවන් කෙරෙහි සද්ධාව. එයා චතුරාර්ය සත්‍ය තුල විසිරෝල දකිද්දී එයා දකිනවා බුදුරජාණන් වහන්සේ නමක් බෝධිසත්වයින් හැටියට සාරා සංක කල්ප ලක්ෂ ගානක් මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා තියෙනවා. මහ පොළවේ පස්වලට වඩා ශරීර මාංශ දන් දීලා තියෙනවා. විසමක් බිරිඳක් රටක් රාජ්‍යයක් කුමක්ද තිබුණේ සියල්ල දන් දීලා කුමකටද මහත්වෝ මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ උදෙසා. එනම් මහත්වෝ තෙරුවන් කෙරෙහි සද්ධාව කියන අර්ථය තුල අපිට මේ උතුම් චතුරාර්ය සත්‍ය මතු කරලා දෙන්න තේරෙනවද ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් බෝධිසත්වයින් හැටියට පිරුවා වූවේ අප්‍රමාණ කැපවීමට මහත්වෝ අපි කොහොම බුද්ධ පූජාව තිබ්බත් ඒකේ ප්‍රමාණාත්මක බවක් වැඩි කියලා අපිට කියන්න බැහැ. පුළුවන් කෙනාට කොයිසාල් සුන්දර බුද්ධ පූජාවන් තිබ්බත් ඒක අපිට එපා කියන්නත් බෑ. ඒක කවදාක්වත් ඒකේ වටිනාකම දුර්වල කරන්නත් අපිට බැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨයි කියලා අපිට දේශනා කරනවා. නමුත් මහත්වෝ හැම කෙනාටම ආමිසයට වඩා ප්‍රතිපත්තිය ශ්‍රේෂ්ඨයි කියන අර්ථයට තාම එන්න පුළුවන් කමක් නැහැ. එයා ඒකෙන්ට එන්න නම් එයා ධර්ම මාර්ගය තුල මේ ලෞකික පූජාවන් සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේට පූජාවන් සිද්ධ කරලා පංචශීලයේ තුල ශක්තිමත් වෙලා තව තව කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්ත දාට තමයි එයාට ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවේ තියෙන වටිනාකම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපි ලෝකයේ දෙස බුදුරජාණන් වහන්සේ අපිට දකින්න පුහුණු කරන්නේ සම්මා දිට්ඨියට අදාළව. ඒතොර මුල්ම සම්මා දිට්ඨියේ අර්ථය තමයි තෙරුවන් කෙරෙහි සද්ධාව. ඒතොර බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ උත්තමේ බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ සාස්තුන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට වඩා ශ්‍රේෂ්ඨ මාර්ගයක් අපිට නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට වඩා ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් අපිට නැහැ. ඒ නිසා මාත්‍යෝ ඒ උතුම් තෙරුවන් සද්ධාව තුල ඉඳලා සම්මා දිට්ඨිය ඊළඟට වැඩෙන්නේ මොකද්ද අපි තුල? කර්මය, කර්මඵල විශ්වාසය. කර්මය, කර්මඵල විශ්වාසය. ඉතින් මාත්‍යෝ ඒ කර්මය, කර්මඵල විශ්වාසය තුල හෙට මට බඩගින්න ඉන්න සිද්ධ වුණොත් ඒකට මාත්‍යෝ රජයේ පලි නැහැ. මේ රටේ ආහාර ඇමති කුෂිකර්ම ඇමති පලි නැහැ. තමේ ඉන්න දායකයෝ ටික පලි නැහැ. මට බඩගින්න ඉන්න සුද්ධනා නම් මං සංසාරේ සංගයාව බඩගින්නේ තියලා තියෙනවා. සාරා සංක කල්ප ලක්ෂ ගානක් දාන පාරමිතා උපිරු බුදුරජාණන් වහන්සේට අර තුන් මාසයක් එක බමුණෙක් වස්සාරාධනා කළා දන් පූජා කළේ නැහැ. හොඳ වෙලාවට අර අස බෙලෙන්ද වගේක් ඒ ගමේ පදිංචි වෙලා හිටිය අස්වැයන්ට කන්න දීලා ඒගොල්ල පෝෂණය කරමින් මාත් ඒ අයගෙන් ලැබුණා වූ සුළු ආහාරයක් තමයි කැඳ හදලා බුදුරජාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝයා. ඉතින්ද බුදුරජාණන් වහන්සේ වස් ආරාධනා කරපු බමුණාට චෝදනා කරන්න ගියේ නැහැ. වස් හමාර කරලා වස් පවාරණය කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද තුන් මාසයක් අපිට වස් ආරාධනා කරපු පුද්ගලයා අපි ගැන සොයලා බැලුවේ නැහැ. අපිට දාන වේලක් දුන්නේ නමුත් අපි යුතුකමක් තියෙනවා මේ ගමෙන් පිට වෙන්න ඉස්සෙල්ලා අපි ආව කැඳවලා අපි පිට වෙන බව දැනුම් දෙන්න ඕනේ කියලා. ගිලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ඒ බමුණායි ගෙදෙට්ට ගිහිල්ලා දැනුම් දෙන්න කියලා. එතකොට තමයි මේ බමුණා අර මාරා වේශයෙන් මිදිලා තේන්නද එයාට සිහිපත් උනේ අනේ මම වස් ආරාධනා කළා ස්වාමීන් වහන්සේලාට සැලකුවේ නැහැ කියලා සිහිපස්සේ. ඊට පහුවදා චීවර පූජා කරලා දානි පූජා කරලා ඒ අවසාන පින්කම කරලා තමයි බුදුරජාණන් වහන්සේ ගමෙන් සමුහරගෙන යන්නේ. නමුත් ඒ සමුගෙන යද්දීත් බුදුරජාණන් වහන්සේ තුන් මාසයක් ඒ ආහාර හිඟවීම පිළිබඳ අර අහිංසක බමුණාට දොස් කිව්වේ. ඒ අහිංසක බමුණාට මාරාවේ, එතන මාරාවේශ කියන්නේ යාගේ අකුසලයේ තුල යාගේ හිත ශක්තිමත් වුණා. ඒ නිසා මෙයාට ඒ අකුසල් විතර්ක නිසාම දානීය පූජා
නැහැ. එතකොට මාර්යා තුලේ අකුසල් සංස්කාර ශක්තිමත් තුනේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට අතීතයේ සිදු වුණා වූ යම් අකුසලයක් විපාකෙට ආව. ඒ නිසා මහත්වෝ මේ මොහොතේ යම් පින්වත් සාමින් වහන්සේ කෙනෙකුට දානීය දුර්වල වෙලා තියෙනවා නම් යම් පින්වත් ගිහි පින්වතෙකුට ආහාරයේ දුර්වලභාවයක් තියෙනවා නම් ඒවා අපි කරගත්තා වූ අකුසල් සංස්කාර. ඒක තමයි ධර්මය. මේක පිළිගන්නේ මේ නියසිරේ තියෙන පස් ප්‍රමාණයට. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. මොකද සම්මාදිට්ඨිය තියෙන මෙච්චරටයි ඈ. ඒතොර මම මේ කියන දේ මන් දන්නවා ගොඩාක් අය ප්‍රතික්ෂේප කරනවා. නමුත් ප්‍රතික්ෂේප කළොත් ඒගොල්ලන්ට කවදාක්වත් මේ තීන தත්ත්වෙ මිදෙන්න බැහැ. ඒගොල්ල මේක තේරුම් ගත්තොත් තමයි ඒගොල්ලන්ට පුළුවන්කම තියෙන්නේ මහත්යෝ අනාගතයේදී මෙවැනි විපතකට පත්වෙන්නේ නැතුව වැටෙන බිඳෙන සමාජයක් තුල ප්‍රපාතයට යන සමාජයක් තුල බංකොලොත් වෙන සමාජයක් තුල හෝ කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයට පත්වෙන සංස්කාර රැස් කර ගන්න. ඒතොර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා තිරිසන් සතෙකුට දෙන්නා වූ දානේ ආනිසංස 100ක් තියෙනවා. ඔබ ඔය පාරේ ඉන්න පරවියෙකුට, බල්ලෙකුට, පූසෙකුට, හරකෙකුට ආහාර වේලක් දුන්නොත් ආනිසංස 100ක් තියෙනවා. කොහොමද ඒ ආනිසංස 100ක් තින්නේ? ඔබ මරණාසන්න මොහොතේ ඒ සතෙකුට දුන්නා වූ දානයක් සිහිපත් වෙලා අපි කියමු ඔබ මනුස්ස ජීවිතයක් ලබනවා. ඒතකොට මේ මනුස්ස ජීවිතයක් ලබද්දී අන්ධව ජීවත්ව ඉපදෙන අය දන්නවද? ජාති අන්ධය දන්නවනේ. S2මනේ පේන්නේ නැතුව ඉප. නමුත් අර දානේ නිසා ඔබට S2ම පේන ජීවිතයක් ලැබෙනවා. ආනිසංස කීයක්ද? 1.2. මොකද සමහරු එක ඇසක් අන්ධව ඉපදෙනවා. තව සමහරු ඉන්නවා කන් දෙකම ඇහෙන්නේ නැතුව ඉපදෙනවා. නමුත් ඔබ අර දානේ සිහිපත් වෙලා මිනිස්සෙක් වුණා, කන් දෙකම ඇසෙන ස්වභාවයේ මිනිස්සෙක් බවට. එතකොට දැන් ආනිසංස කීයද? 4. එතකොට තව කෙනෙක් ඉන්නවා, එයා ඉපදෙනකොට එක ඇඟිල්ලක් නැතුව ඉපදෙනවා. නමුත් මෙයාට ඇඟිලි 5 නැතුව ඉපදෙනවා. ආනිසංස කීයද? 5. ඒ වගේ මහත්යෝ ඔය විදිහට ශරීරයේ අවයව සමග හරි බැලුවොත් මේ අවයවයන්ගේ අඩුවස් සමග ඉපදෙන ජනතාවත් එක්ක බැලුවාම ඒවැ පරිපූර්ණභාවයේ ඇතුව ඉපදෙන කෙනාත් එක්ක බැලුවාම ඒ සිරිසංසතාට දෙන දානිත ආනිසංස 100ක් තියෙනවා. එතකොට දුස්සීල පෘථග්ජනයාට එයා දුස්සීලයි. ඒ වගේම පෘථග්ජනයි තාම තෙරුවන් සරණ පිහිටලා නැහැ. දුස්සීල පෘථග්ජන කෙනාට දෙන්නා වූ දානේ ආනිසංස 1000ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. තේන්නද? දැන් අපි කියමුකෝ පාරේ ඉන්නවා යාචක මහත්මෙක්. තේන්නාද? එයා හොඳට බීලා ඉන්නේ. එයා දන්න ධර්මිකුත් නැහැ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයි. දුස්සීලයි පෘථග්ජනයි. එයාට බත් මාසලයක් කවුරු හරි දුන්නොත් ආනිසංස 1000ක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා තව කෙනෙක් ඉන්නවා. එයා සිල්වත්. නමුත් මිත්‍යා දෘෂ්ටිකයි. තාම ස්ථිරුන් සරණ පිහිටලා නැහැ. නමුත් සිල්වත්. එයාට දෙන දානේ ආනිසංස 10000ක් තියෙනවා. එතකොට තව කෙනෙක් ඉන්නවා. එයා සිල්වත්. ඒ වගේම එයා තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන කෙනෙක්. එයාට දෙන්නා වූ දානේ ආනිසංස 100ක් තියෙනවා. දැන් මිනිස්යාගේ ශරීරයේ තියෙනා වූ අඩලුහුඬුකම්, මිනිස්යාගේ සමාජ තත්ත්වයේ තියෙනා වූ විවිධතාවයන් බලද්දි මහත්වෝ මේ ආනිසංසයන් අපිට හොඳට දකින්න පුළුවන් ඈ. කෙනෙකුට ගෙයක් තියෙනවා, තව කෙනෙකුට ගෙයක් නැහැ. කෙනෙකුට පොල්ලතු ගෙයක් තියෙනවා, තව කෙනෙකුට තකරං ගෙයක් තියෙනවා, තව කෙනෙකුට එක කාමරයක ගෙයක් තියෙනවා. මේ සියල්ලම එකිනෙකට වැඩි වෙන්නා වූ ආනිසංස. කෙනෙක් පරිප්පුයි බතුයි කනවා, තව කෙනෙක් පරිප්පුයි පොල් සම්බෝලයි බතුයි කනවා, තව කෙනෙක් පරිප්පුයි එළවලුකුයි බතුයි කනවා. මේ හැම දෙයක්ම මහත්වෝ ආනිසංස එකිනෙක තමයි එකතු වෙන්නේ. ඒ වගේ සිල්වත් කෙනාට දෙන්නා වූ දානය තෙරුවන් කෙරෙහි සද්ධාවෙත් කරගත් ආ වූ දෙන්නා දානේ ආනිසංස 100ක්. ඒ වගේ බුදුරජාන් වහන්සේ කියනවා මහත්වෝ එහෙමනම් යමෙක් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගත්තද එයාට දෙන්නා වූ දානේ ආනිසංස මෙපමණයි කියලා අපිට කියන්න බෑ. යමෙක් සකෘදාගාමි ඵලය පත් වුණාද එයාට දෙන්නා වූ ආනිසංස වල මතිනාකම මෙපමණයි කියලා කියන්න. යමෙක් අනාගාමි කෙනෙක් බවට පත් වුණාද, රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණාද, උන්වහන්සේලාට දෙන්නා වූ දානේ ආනිසංස මෙපමණයි කියලා කියන්න. එනම් මේ සියලු දෙනා අරමුණු කරගෙන යමෙක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන්නා වූ දානයක් වේද එහි ප්‍රමාණය මෙපමණයි කියලා, ආනිසංසයන්ගේ ප්‍රමාණය මෙපමණයි කියලා කියන්න ඒ විශ්වාසය අපිට තියෙන්න ඕන බං. ඒක තමයි සම්මා දිට්ඨිය. නමුත් මේ විශ්වාසය පිළිගන්නේ මේ නියසිලේ තින පස් ප්‍රමාණයට. ඒ නිසා මහත්වෝ මේ වෙලාවේ ඔබ කියන්නේ මං දුගී කෙනෙක්, මම දුගී ගිහි කෙනෙක්. නමුත් මට ජීවත් වෙන්න විදියකුත් නැහැ. මං දවසට එක වේලයි කන්නේ, ඒ කන්නේ පොල් සම්බෝලෙකුයි
බතුයේ පොල් සම්බෝලෙත් කන්නේ ගෙදර පොල් ගහ තින නිසා. ඒ නිසා මම එක වෙලයි කන්නේ පොල් සම්බෝලයි බතුයි මම කන්නේ. නමුත් මට ඇත්ත වශයෙන්ම මේකෙන් බුද්ධ පූජාවක් දෙන්න විදියක් නැහැ. ඒ නිසා මම සාදු සාදු කියලා පින් අනුමෝදන් කරන්න ඕනේ. දෙන්න පුළුවන් කෙනෙක් තියෙන කෙනෙක් විසිතුරු ආකාරයෙන් ප්‍රණීත ආකාරයෙන් ලස්සන ආකාරයෙන් සුන්දර ආකාරයෙන් සුවිශේෂ වූ බුද්ධ පූජාවන් තව තව පූජා කෙරෙත්වා ඒවා දෙස බලලා මම අනුමෝදන් වෙමි කියලා අනුමෝදන් වුණා නම් මහත්වෝ අර බුද්ධ පූජාව හා සමාන පිනක් එයාට ඒහා සමාන පිනක් ඒත් මහත්වෝ අපි කිව්වොත් සාමින් වහන්සේලාටත් ආහාර හිඟයි ගිහි අයටත් ආහාර හිඟයි ඒ නිසා දැන් එතකොට දැන් මං කිව්වේ ඇයි මේ ආහාර හිඟ උනේ කියලා දැන් මේ සමාජයට තියෙන වර්ණේ සැපේ බලේ දුර්වලභාවය වර්ණේ සැපේ බලේ දුර්වලභාවය ඇයි වර්ණේ සැපේ බලේ දුර්වල මං ඒකට මුලින්ම හේතුව කිව්වේ මහා සංඝරත්නයේ සුපටිපන්න ගුණයේ දුර්වල වීම උජුපටිපන්න ගුණයේ දුර්වල වීම ඥායපටිපන්න ගුණයේ දුර්වල වීම සාමිච්චපටිපන්න ගුණයේ මේ හතර දුර්වලභාවය නිසා ජනතාව පූජා කළා වූ දානය දානේ පෙරලා එන ආනිසංස භක්ෂයේ දුර්වල මොකද සංඝයාගේ සුපටිපන්න ගුණය හොඳට අර්ථ දක්වන්න ඕනේ කොහොමද අර්ථ දක්වන්නේ සංඝයා සුපටිපන්නයි කියන්නේ සංඝයා කාමයන්ගේ නිසරුභාවය දැකලා සංඝයා සංසාර බය දැකලා සංඝයා ගිහි ජීවිතේ පලිබෝධ බව දැකලා සංඝයා සංසාර බිය සංසාර ගැඹුර සංසාර දුර දැකලා ගිහි ජීවිතේ අතහැරලා උතුම් පැවිදි උපසම්පදාවට අන සංඝයාගේ සුපටිපන්න ගුණය සංඝයාගේ උජුපටිපන්න ගුණය කියන්නේ සංඝයා දුක තුනී කරන ඍජු මාර්ගය වන ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරනවා වෙන මාර්ගයක වල ගමන් කරන්නේ සල්ලි හම්බ කරන මාර්ගවල වෙන වෙන දේශපාලන මාර්ගවල වෙන වෙන සමාජ සේවා මාර්ගවල කුෂිකර්ම මාර්ගවල ගමන් කරන්නේ ඍජු මාර්ගය වන ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරනවා ඊළඟට සංඝයාගේ ඥායපටිපන්න ගුණය කියන්නේ සංඝයාගේ එකම ඉලක්කය සංඝයාගේ එකම බලාපොරොත්තුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ලෞකික ඥාන ලෝකෝත්තර ඥාන ජීවිතයට එකතු කරගන්න. මොනවාද ලෞකික ඥාන? චුතූපපාත ඥාන, పూర్වේ නිවාසානුස්සති ඥාන, දිව්‍යසෝත, දිව්‍යචක්කෝ, විදර්ශනානාන, සෝවාන්, සකුරුදාගාමි, අනාගාමි ඥාන. එතකොට මෙන්න මේ සංඝයාගේ සුපටිපන්න උජුපටිපන්න ඥායිපටිපන්න ගුණයන්ගේ දුර්වලභාවය නිසා ජනතාව අපිට දෙන්නා වූ දානයන්ගේ ඒ නාව පෙරලා ආනිසංස පක්ෂිය දුර්වල වෙලා ගියා. දෙවැනි කාරණය අනිවාර්යෙන්ම ජනතාව දන් දෙන කෙනා දන් දුන්නා, දන් නොදෙන කෙනා මහත්වෝ ක්‍රමානුකූලව දානය කියන අර්ථය ජීවිතයෙන් ඈත් කර ගත්තා. මොකද සංඝයාගේ සුපටිපන්න ගුණේ දුර්වලතාවයන් දැකලා, සංඝයාගේ උජුපටිපන්න ගුණේ දුර්වලතාවයන් දැකලා, සංඝයාගේ ඥායපටිපන්න ගුණේ සාමීචපටිපන්න ගුණේ දුර්වලතාවයන් දැකලා ඒගොල්ලෝ ක්‍රමානුකූලව දාණයෙන් බැහැරට ගියා. ඒ වගේම ඔය අන්තර්ජාලය වගේ පළවෙන්නා වූ එක එක මිත්‍යා දෘෂ්ටීන් ප්‍රවෘත්ති දැකලා ඒවා නිසාම ජනතාව දාණයෙන් සංස්කාරයෙන්ගෙන් ඈතට ගියා. ඒ වගේම සමාජයේ තියෙනා වූ කාර්ය බහුලභාවය නිසා බුදේට දවල්ට ගිහිලා පූජා කරගන්න තියෙනා වූ අභිවේගී භාවයන් නිසා ජනතාව මාත්‍යෝ දන් දුන්නේ තෙරුවන් කෙරේ සද්ධාව දුර්වල කරගෙන, තෙරුවන් කෙරේ ගරුත්වය දුර්වල කරගෙන, කර්මයේ කර්මඵල විශ්වාසය දුර්වල කරගෙන, ප්‍රණීත භාවයෙන් නෙමෙයි, සියතින් සකසගෙන නෙමෙයි. දැන් හෙට දානේ තියෙනවා නම් හෙට සතියේ දවසක් දානේ පූජා කරගන්න වෙන්නේ ඔන්න මුදල් ටික ගිහිලා පන්සලට අරින්. එහෙම නැත්නම් කාට හරි සල්ලි දීලා මේක පූජා කරන්න කියලා කියනවා. ඉතින් මෙවැනි හේතුන් නිසා කාර්ය බහුල වෙන්න වෙන්න සමාජය මේ තාක්ෂණික අතින් දියුණු වෙන්න මහත්වර කර්මය කර්මඵල විශ්වාසය සද්ධාව ගරුත්වය තුල සිදුවෙන්නා වූ කාරණා දුර්වල වෙලා ඒ නිසාම මහත්වෝ සමාජයට බලවත් වර්ණේ සැපේ දුර්වලභාවය සකස් වෙලා තියෙනවා. එතකොට මේ වර්ණේ බලයේ දුර්වලභාවය සකස් වෙද්දී අද සමාජයට කවුරු හරි ඇව්වොත් අත්‍යවශ්‍යම දේ මොකද්ද කියලා මම කියන්නේ මහත්වෝ දානේ ආනිසංස. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේට මහත්වෝ ඔබට පුළුවන් නම් ප්‍රණීත ප්‍රණීත දේ පූජා කරන්න, විසිතුරු විසිතුරු දේ පූජා කරන්න, ලස්සන ලස්සන දේ පූජා කරන්න, ඒකේ සීමාවක් ඔබ දකින්න ඕනේ නැහැ. ඔබ සීමාවක් දකින්න ඕනේ නැහැ. නමුත් ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ. ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ ඔබ කරන පින්කම නිසා අනුන් ගැටෙනවා නම් ඒ පින්කම අනුන්ට පෙන්වන්න යන්න ඕනේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඈ. මොකද මේ වෙලාවේ සමාජය අවුල් වියවුල් ගොඩක වෙලිලයි ජීවත් වෙන්නේ. පංච නීවරණ ගොන්නේ කිමිදිලයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ මහත්වෝ ප්‍රණීත දානයන් පූජා නොකර ඉන්න එපා. ඔබට පුළුවන් ඉහලෙන්ම ප්‍රණීත දානයන් පූජා කරන්න. නමුත් ඒ දේ
ඔබේ සත්පුරුෂ සම්මාදිට්ඨිය විශ්වාස කරන කර්මයේ කර්මඵල විශ්වාස කරන දානේ ආනිසංස පක්ෂය විශ්වාස කරන පිරිසට පමණක් ඒක පෙන්වුවොත් තේරෙනවද අර බහුතරයක් කරගන්නා වූ බලවත් අකුසල් වලින් ඒ අයෝ මිදෙව්වා වෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට අනුන් අකුසල් කරගන්නවා කියලා අපේ කුසලේ නවත්තන්න කියලා නැහැ ඒක මම පැහැදිලිව කියනවා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන අපිට සම්මාදිට්ඨිය අර්ථයන් කියලා දෙන්න කියලා තේරෙනවද ඒතු අනිත් ලෝකයා මේ නියසිලෙන් පස්සිකෙන් බැහැරව ඉන්න අය ඒක පිළිගන්නේ නැහැ කියලා මහත්වෝ අපි කරන දේ හංගල කරන්න ඕනේ නැහැ අපි නොකර ඉන්නත් ඕනේ නැහැ එහෙම කරන්න අවශ්‍ය නැහැ එහෙමනම් මහත්වෝ දාහනේ අතුරු දහන් වෙලා ආවි දාහනේ අතුරු දහන් වෙලා ගියොත් දාහනේ අර්ථයන් තව තව දුර්වල වෙලා ගියොත් දන් නොදී ගියොත් මුළු රටටම බඩගින්න ඉන්නවා ඒ නිසා මේ වෙලාවේ මහත්වෝ සමාජයට අත්‍යවශ්‍ය එක කර්මයේ කර්මඵල විශ්වාස ඒක තියෙන සම්මා දිට්ඨියට දෙක සම්මා සංකප්පයන්ට අදාළ නික්කම්ම සංකප්පය ලෝභ දේශ මොහයන්ගෙන් තොරව පින්කම් කරනවා ලෝභ දේශ මොහයන්ගෙන් තොරව පින්කම් කර ඊළඟට මාර්ගයේ තියෙන සීලය පංච සීලය ආරක්ෂා කරගෙන කරන පින්කම කරනවා අන්න සම්මා වායාමයන්ට කියනවා අපි තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් කර්මයේ කර්මඵල විශ්වාසයෙන් ලෝභ දේශ මොහයන් අතහැරලා කේන්ති නොගෙන ඔබට ධනිය තියෙනවා නම් ඒ ධනිය ලැබුණේ ඔබට සංසාරේ දන් දීලා වෙන දෙයක් නිසානේ මේ කෙනෙක් දුප්පත් භාවයට පත් උනේ කෙනෙක් පෝසත් භාවයට පත් උනේ මහත්වෝ හේතුඵල ධර්මයක් ඒක තමයි බුදුදහම කියන්නේ ඒක තමයි කර්මය කර්මඵල විශ්වාසයේ කර්මකල්ප කර්මයේ කර්මඵල විශ්වාසය තුල ලෝකේ දකින්නගෙන සාදුකින් පෙළෙන අය දැන් ඉතින් නැගිටලා අන්තිම සතන්ට සූදානම් වෙන්නේ කියන සටන් පාඨය කියන්නේ ඒ සටන් පාඨයේ අමූලික බොරුවක් මිත්‍යාවක් කියන එක පැහැදිලි. එතකොට සාදුකින් පෙළෙන අය දැන් ඉතින් නැගිටලා කරන්න තියෙන මොකද්ද? කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න. සාදුකින් පෙළෙන අය දැන් ඉතින් නැගිටලා කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න එතනයි ඔබට වර්ණය සැපය බලය යලි ලැබීමේ මාර්ගය බවට පත් වෙන්නේ. මොකද අපේ රටේ පසුගිය අවුරුදු 50ෙම පත් තුන කිසිම පාලකෙක් දානෙන් සමාජයට පූර්වාදර්ශ දුන්නේ නැහැ. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් මහා සංඝරත්නය අරමුණු කරගෙන කිසිම පාලකෙක් පූර්වාදර්ශයෙන් දන් දෙන්න සමාජයට ගැන්නුවේ නැහැ. ඒගොල්ලෝ කලේ Taman දන් දෙන්නේ අනුන්ගේ දාන ගිහිල්ලා බෙදුවා. එහෙම නැත්නම් කොන්ත්‍රාත් කට්ටිය නැත්නම් ලොකු ධනවත් කට්ටිය සංවිධානය කළා වූ දාන නැත්නම් ඒගොල්ලෝ යොමු කළා වූ දාන ඒගොල්ලන්ගේ දානේ වගේ බෙදුවා මිස කවදාක්වත් කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දන් දුන්නේ ඒ සමහත්වෝ මේ එකම අපේ රටේ පාලුන රජයකටවත් මහත්වෝ ශක්තිමත් රජයක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. තේරෙනවද? හැමදාම ජනතාවගේ අප්‍රසාදයට ලක් වෙලා මහා ප්‍රශ්න ගොඩාක් අවුල් වියවුල් ඇති කරලා තමයි කෙනෙක් බලයෙන් පහ වෙලා යන්නේ. සෑම දෙයක්ම මහත්වෝ පාලකයාගේ වර්ණේ සැපේ බලේ දුර්වලතාවයන් මේ වර්ණේ සැපේ බලේ දුර්වලතාවයන් සකස් වෙන කුමක් නිසාද? දානේ ආනිසංසයන්ගේ දුර්වලතාවය. දැන් අපිට මේ මොහොතේ වර්තමානයේ දානේ දුර්වලභාවයන් පිළිබඳ සක්සුදක්සේ පේනවා. කිසිම පාලක පින්වතෙකුට වර්ණේ සැපේ බලේ නැහැ. කොතනකවත් ජනතාවගේ ආකර්ෂණය දිනාගෙන ජනතාවගේ කැමැත්ත දිනාගෙන ස්වභාවයක් නැහැ. එතකොට ඇයි එහෙම උනේ? මොකද පාලකෙන් ඉක්මවා ජනතාව ඉහළට එනවා. පාලකෙන් ඉක්මවා ජනතාව ඉහළට. ඇයි? පාලකින්ගේ වර්ණේ සැපේ බලය දුර්වලයි. පාලකින්ගේ වර්ණේ සැපේ බලය දුර්වල වෙනකොට මහත්වෝ ජනතාව ජනාධිපති මන්ත්‍රීත් ඇතුළට යනවා. ඒ කියන්නේ පාලකයාට වඩා ජනතාවගේ වර්ණේ සැපේ බලය වැඩි වෙලා. ඇයි එහෙම උනේ මහත්වෝ? පාලකයන් විසින් ජනතාවට පූර්වාදර්ශ දුන්නේ නැහැ. අන්න ඒක නිසායි එදා බුදුරජාණන් වහන්සේ මල්ලිකා බිසවත් කොසල් රජතුමාත් වර්ණා කරන්නේ ඔබලා මේ පූජා කළා වූ අසිදිසි දානේ කොතනකවත් වරදක් මම දකින්නේ නැහැ. ඔබලා සත්පුරුෂ කෘතවේදී ධර්මතාවයක්මයි සමාජයට මේ ඉදිරිපත් කළේ. මේ දානේ ආනිසංස දැකලා මේ විචිත්‍ර මේ සුන්දර ලස්සන දානේ දැකලා තව තව මිනිස්සුයෝ තව තව දන් දේවා ඒ තුලින් ජනතාවගේ ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩේවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ දානේ දා වර්ණනා. එසා බුදුරජාණන් වහන්සේ මහත්වෝ එවන් සුන්දර ප්‍රණීත දානයන් වර්ණනා කළා නම් තේරෙනවද? අද මට ඒක කරන්න එපා කියලා කියන්න බැ. නමුත් ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨයි. නමුත් ප්‍රතිපත්තිය තුලත් මහත්වෝ බුදුරජාණන් වහන්සේ කවදාක්වත් ආමිෂය හතරින් කියලා අපිට කියන්නේ නැහැ. ඒ නිසා ආමිෂය තුල ශක්තිමත් වෙලා ලෞකික මාර්ගය තුල ශක්තිමත් වෙද්දී කෙනෙක් ඔය ආමිෂ පූජාවන් කෙරේ තියෙනා වූ කැමැත්ත යාගේ
වැඩි හැම කෙනාම නිවන් අවබෝධ කරගන්න කැමති නැහැ කැම කෙනාම සෝවාන් ඵලයට පත් වෙන්න කැමති සමහරු කැමති සුවසේ දන් දීලා ඊළඟ ජීවිතේ සුවසේ දෙවියෙක් සුවසේ සුන්දර මිනිසෙක් වෙන්න එතකොට එයාට ඒ අයිතිය තියෙන්න ඕනේ ඒ අයිතිය අපිට පා කියන්න බැහැ එයාට ඒ අයිතිය තියෙන්න ඕනේ නමුත් මහත්යෝ අපි තේරුම් ගන්න ඕනේ මේ උතුම් ධර්මයන් තේරුම් ගන්න පුළුවන් මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයට පමණයි මහපොළවේ තියෙන පස් ප්‍රමාණයට අසද්දාව තුල ඉන්නේ එනිසා මහත්යෝය කොයිසම් සුන්දර විසිතුරු පූජාවක් තිබ්බත් පසසන පිරිසට වඩා විවේචනය කරන පිරිස වැඩි නමුත් ඒ විවේචනය කරන පිරිස වැඩි කියලා කිසි කෙනෙක් තමන් පූජා කරන්නා වූ දානයන් තමන් පූජා කරන්නා වූ විසිතුරු බුද්ධ පූජාවන් මහත්යෝ නොකර ඉන්න නම් එපා ඔබ නොකර හිටියොත් ඔබත් අර පිරිසගේ ගොඩටම වැටෙනවා හරිද එනිසා මහත්යෝ මම නැවතත් කියනවා කරන පින්කම තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් කරන්න තෙරුවන් කෙරෙහි ගරුත්වයෙන් කරන්න කර්මය කර්මඵල විශ්වාසයෙන් කරන්න ප්‍රණීතව සියතින් සකසායේ පින්කම් කරන්න කවුරු බැන්නත් සුවපත් වේවා කියලා හිතා